අපේ රටේ තියෙන තව එකක් තමයි මේ 2.50 දේශපාලනය කවුද පටන් ගත්තේ එයා පටන් ගත්ත නිසා අපි ඒක කරන්නේ නැහැ හරි දැන් ඉන්දියාව වගේ රටවල එහෙම නැහැ ඇමරිකාවේ කොරියාවේ තායිලන්තේ එහෙම නැහැ සිංගප්පූරුවේ දැන් මම හොඳ උදාහරණයක් දෙන්න අපි පටන් ගත්ත දඹුල්ලේ ලංකාවේ පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු කෘෂි ගබඩාව. ඒක සෑහෙන දුරට ඉවස කරලා තිබුණා. හැබැයි මේ ආණ්ඩුව ආවහම අරගොල්ලෝ මේක පටන් ගත්තේ. ඒ නිසා අපි මේක නවත්තනවා. ඒක නවත්තපු නිසා ඇත්තටම අහිංසක ගොවි මහත්තුරු කී දෙනෙක් ඒකෙන් පාඩු වුණාද? ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාත්මකට තිබුණා ඒක නවත්තන්නේ නැතුව නොවැම්බර් මාසයේ වෙනකොට අප්‍රේල් මාසයේ වෙනකොට 2020 මේක ඉවර කරා තිබුණා හැබැයි කරේ නැහැ අදටත් ඒක ඉවර කරලා නැහැ ලැජ්ජයි ලැජ්ජයි අත්තටම හරි මන් දන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා ඇමතිලා කෘෂිකර්මය ගැන බලන්න ගබඩා වලටත් ඇමති කෙනෙක් ඉන්නවා බෙදා හරින්නත් ඇමති කෙනෙක් ඉන්නවා මේ කාටවත් මේක පේන්නේ නැද්ද ඉතින් කවුද පටන් ගත්තේ කියන එක අදාළ නැහැ අදහස වැදගත් ඒක ක්‍රියාත්මක කරලා අවසානයේදී ජනතාවට සහනයක් දෙනවා නම් ඒක තමයි මං හිතන්නේ මේ විය යුත්තේ दूषित आहार ගැනීමෙන් අපේ රටේ පිළිකා රෝගගත වන සංඛ්‍යාව කොපමණද මේ ගැන ඔබ සිතුවාද මේ ගැන විවෘත සංවාදය Talk with Bhavant Prasad YouTube චැනලේ සංවාදයේ මුලසුන ප්‍රවීණ විද්‍යාඥ අනුර සී පෙරේරා මේ සංවාදය ඔබටත් ප්‍රියයි අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 075 244 22 38 මේ සංවාදයේ සඳහා වස විස වලින් තොර ආහාර නිෂ්පාදකයන්ටද අප ඇරයුම් කරනවා Talk with Bhavant Prasad ඔබ සොයන channel එක